වර්ෂ 1968 දී විවෘත කර ඇති රත්මලානේ පිහිටි කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිවිල් ගුවන් මෙහෙයුම් 1996 හැට අට වසරේදී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත විතැන් කෙරුණා. එතැන් පටන් රත්මලාන ගුවන්තොටුපළ ක්‍රියාත්මක වුණේ මෙරට අභ්‍යන්තර ගුවන් සේවා මධ්‍යස්ථානයක් ලෙසයි. කෙසේ වෙතත් සංවර්ධනය කෙරුණු රත්මලාන ගුවන්තොටුපළ අද සිට යළි කලාපීය ගුවන් සේවා ආරම්භ කළේ කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපළ බවට පරිවර්තනය ව
එහි අරමුණ බවට පත් උනේ කලාපීය සංචාරක ආකර්ෂණය යලි මෙරට වෙත කේන්ද්‍ර කර ගැනීමයි. ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කරමින් මෝල්ඩිවියන් ගුවන් සමාගමට ඇත් යානයක් මාලදිවයිනේ සිට අද ප්‍රථම වරට රත්මලාන ගුවන්තොටුපළට ළඟා වුනේ සංචාරක කර්මාන්තයට නවපණක් ලබා දීමේ අපේක්ෂාවෙන්. මේ අවස්ථාවට ක්‍රීඩා මාත්‍ය නමල් රාජපක්ෂ සහ සිවිල් ගුවන් සේවා රාජ්‍ය මාත්‍ය ඩී විචානක යන මහතුරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රසක් සහභාගී වී සිටියා. රත්මලාන ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන්තොටුපළ බවට යලි සහතික කෙරෙන ගුවන්තොටුපළ සහතික කිරීමේ අන්තර්ජාතික සහතිකයයි දැන් එතුමන් අතර බාර දෙනු ලබන්නේ. පළවෙනියට මම රත්මලාන ගුවන්තොටුපළට ආපු දවසේ කිව්වේ මාධ්‍ය වේදී මාව වට කරගෙන කිව්වේ හැමදාම ඇමතිවරු වෙනවා හැමදාම සභාපතිවරු වෙනවා ඇවිල්ලා කතා කරලා යනවා හැබැයි කවදාවත් මේක හදන්න බෑ කිව්ව. කවදාවත් ජාත්‍යන්තර ගුවන් ගමන් මෙහින් ආරම්භ වෙන්නෙත් නෑ කිව්ව. හැබැයි අද අපි සතුටෙන් කියන්න කැමතියි අද පළවෙනි ගුවන් යානය දැන් ලංකාවට ඇවිල්ලා තියෙනවා. සතියට ගුවන් ගමන් තුනක් එක ආරම්භ වෙනවා. ඉන්දියාවෙන් අපි මේ වෙද්දිම ආරාධනා කරලා තියෙනවා රත්මලාන ගුවන්තොටුපළෙන් ගුවන් ගමන් ආරම්භ කරන්න කියලා. අපි මිලියන 5ක සංචාර ඉලක්කයක් කරා ගමන් කරනවා නම් මේ මිලියන 5 ඉලක්කය කරා ගමන් කිරීමට අවශ්‍ය යටිදල පහසුකම් අපි අපේ රටේ නිර්මාණය කළ යුතුයි. දැනට කටුනායක ගුවන්තොටුපළ දෙවන පියවර මේ වෙනකොට සංවර්ධනය වෙමින් පවතිනවා. මත්තල ගුවන්තොටුපළ අද කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපළ වැනි ගුවන්තොටුපළවල් වල තවත් යටිදල පහසුකම් ශීඝ්‍ර වශයෙන් අපි සංවර්ධනය කරුවොතින් පමණයි අපට අපේ ඉලක්කයන් කරා ගමන් කරන්න ළඟා වෙන්න හැකියාව ලැබෙන්නේ.